ජන්ම පත්‍රයක පිහිටන අශුභ යෝග අතර ඊටාම ප්‍රබල අශුභ යෝගයක් වෙන්නේ කේමද්‍රුම යෝගය. මේ යෝගය නිර්මාණය වෙන්නේ කේන්ද්‍රය චන්ද්‍රයාගෙන් දෙපස රාශිවල, ඒ කියන්නේ උත්පත්ති චන්ද්‍රයාගෙන් දෙවැන්නේ හා දොළොස්වැන්නේ කිසිදු ග්‍රහයක් නොමැති වීමෙන්. ඉතින් අති ප්‍රබල අසුභ යෝගයක් වෙන කේමද්‍රුම යෝගය ගැනයි අද අපි මේ වීඩියෝවෙන් ඔයාලට අරන් ආවේ. ඉතින් මුලින්ම මතක් කරන්නම්, ඔබ තාමත් අපේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේම වීඩියෝස් ඉක්මනින්ම ඔබ වෙතට ගෙන්වා ගැනීමට බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මේ වීඩියෝව හොඳයි කියලා හිතනවා නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. යම් ජන්මියෙකුගේ ජන්ම පත්‍රයේ කේමද්‍රුම යෝගයේ පිහිටි කල ඔහු හෝ ඇය ඉතාම අවාසනාවන්ත දිළිඳු කෙනෙක් කරන කියන වැඩ අසාර්ථක වෙනවා. බොහෝ විට තනිකඩ ජීවිත ගත කරනවා. විවාහ වුණත් දරුවන් නැහැ. විවාහ දිවිය අන්තිම අසාර්ථක වෙලා කැඩී යනවා. මේ වගේ කේන්දර හිමියෝ බොහෝ විට ජීවන වෘත්තිය ලෙස පැලමෙහෙවරකම් වල නිරත වෙනවා. තවද අනුන්ට නිතර දෝෂාරෝපණය කරන අතර සොරකමට මෙන්ම වංචාවට බරයි. මෙම යෝගයේ කෙතරම් අවාසනාවන්තද කියනවා නම් මොවුන්ගේ මරණය පවා අන්ත දුක්ඛිතයි. මේ යෝගයේ අශුභත්වයෙන් ඉහත ආකාර වුණත් යමකගේ ජන්ම පත්‍රයේ පිහිටලා ඇති කේමද්‍රුම යෝගය ජන්ම පත්‍රයේ නවාංශකයේ යෙදී ඇති ග්‍රහ පීඨීන් තුළින් භංග වෙනවා නම් උක්ත යෝගයේ අනිටුඵල කිසිදා උරුම වෙන්නේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධව අනියතභයක් ඇති කරගත යුතු වෙන්නේ නැහැ. කේමද්‍රුම යෝගය භංගවන ක්‍රම ගණනාවක්ම තියෙනවා. ජන්ම පත්‍රයේ චන්ද්‍රයා සිටින රාශියට ග්‍රහයෙකුගේ දෘෂ්ටියක් වැටීම උත්පත්ති චන්ද්‍රයාගෙන් දෙවන්නාට හෝ දොළොස්වන්නාට ග්‍රහයෙකුගේ දෘෂ්ටියක් වැටීම ජන්ම පත්‍රයේ අටවැන්න අධිපති නොවන ගුරු ග්‍රහයාගෙන් යෙදෙන ගජකේචරී යෝගය පිහිටලා තියෙනවා. කේන්දරයේ චන්ද්‍රාධිපති යෝගය පිහිටා තිබීම ලග්නයෙන් හතරවැන්නේ ග්‍රහයෙකුගේ හෝ ග්‍රහයන් කීප දෙනෙකු තැන්පත් වීම චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගතව ග්‍රහයන් පිහිටීම නවාංශක කේන්ද්‍රයේ සඳුගෙන් එක් පසෙක හෝ දෙපසකම ග්‍රහයෙකු හෝ ග්‍රහයන් පිහිටීම ලග්නයෙන් කේන්ද්‍ර ස්ථාන වැඩි ගානක ග්‍රහයන් පැවතීම නවාංශක කේන්ද්‍රයේ සඳ සිටින රාශියට අනුරූපව ලග්න කේන්ද්‍රයේ උක්ත රාශිය දෙපස ග්‍රහයන් පිහිටීම තවද උක්ත කේමද්‍රුම යෝගය භංගවන ක්‍රම සඳහා දායක වන ග්‍රහයින් ප්‍රබල රාශිගත බලයකින් සිටිය යුතු වන අතර අශුභත්වය භංග කරන වස් දායක වන ගජකේචරී ආදි කොට ඇති ප්‍රබල යෝගත් ඉතාම බලගතව නිර්මලව පිහිටා තිබිය යුතුයි. එපමණක් නෙවෙයි සඳු මත හෝ සඳුගෙන් දෙපසට වැටෙන දෘෂ්ටියටද ශුභ වෙන්න ඕනි. ජන්ම පත්‍රයක මේ අශුභ යෝගය පිහිටලා භංග නොවන අවස්ථාවේදී යෝගයෙන් ගෙනෙන අනිටු ඵලවලින් දුකට පත්වීම එසේත් නැත්නම් දිලිඳු වී අසාර්ථක වීම වළක්වනුවස් ප්‍රතිකර්මයක් ලෙස උපන් ප්‍රදේශයෙන් ඉතාමත් ඈතකට හෝ විදේශ රටකට හෝ පදිංචියට යෑම සිදු කරනවා. එම ක්‍රමවේදය තුළින් භංග නොවන කේමද්‍රුම යෝගයේ අනිටු ඵල වලකාගත් අය බොහෝමයක් ඉන්නවා. මෙහිදී අවශ්‍ය වෙන්නේ තම ජන්ම පත්‍රයේ කේමද්‍රුම යෝගය පිහිටලා තියෙනවද, එහෙම පිහිටලා තියෙනවා නම් ඒක භංග වෙනවද නැද්ද කියලා නිවැරදිව දැනගන්න එකයි. ඒකට උගත් ජ්‍යොතිෂවේදියෙක්ගේ සහාය ලබා ගන්න. එතකොට 100%ක්ම නිවැරදිව යෝගයේ ස්වභාවය සම්බන්ධව දැනුවත් වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. අපි නැවතත් මේ වගේම වීඩියෝවකින් හමුවෙමු.